ruang sarinai samina mang katakeli mamashiki lakini Brisbane wali mang awila wi katakala bahasa ki samadhi te badha apnana mat sama wenno ne ne katakala හොඳයි සාමිනාස මට පුළුවන් සාමිනාන්සේ WhatsApp වලින් හරි Viber වලින් හරි කතා කරන්න ඔවන්සේ නේ ගෲප් එකක කොහොම කතා කරන්න ගැටලුවක් හොඳයි සාමිනාස හොඳයි මම ඔබanseගේ බණ අහලා තියෙනවා YouTube එකේ කලින් අයද අපු රෙකෝඩ් කරපුවා ඒ වගේම මට ඉතින් ලොකු එහෙම දහම් අවබෝධයක් නැහැ සාමිනාස ඒ වුණාට මට හිතුණා මං කවදාවත් හම්දු කෙනෙක්ගෙන් එහෙම ළඟට ගිහින් අහලා නැහැ අනිසිදු කනත් කියන උනාද කියලා මං ඉතින් ලංකාවේ නෙවෙයි ඉන්නේ නිසා මම හිතුවා ඉතින් ඔබ වහන්සේට කතා කරලා කොහොමද එහෙම දැනගන්නේ කොහොමද පොඩ්ඩක් මූලික අවබෝධයක්වත් ගන්න කොහොම පුළුවන්ද කියලා ලංකාවට එන්නත් ඉදියන් නැති නිසා මේ දවස්වල ඕකේ එහෙමයි සමින්නාන්ත ඕකේ කතා කරලා එහෙම ඔව් මම එහෙම බණ අහලා ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි නමුත් ඔබ වහන්සේ කිව්වා නැහැවට පස්සේ මට හිතෙන ඉතින් ඔබ වහන්සේට කතා කරලා මේ මොන හරි එහෙම පොඩි අරිතාලමක් දාගන්න ඕනේ කියලා ඔව් මට කොමනාද දැන් එතකොට කරන්නේ කොහොමද මාර්ගයේ කටයුතු කොහොමද අවබෝධය ධර්මයේ ගැන මම එහෙම ගොඩාක් එහෙම අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ ගිහි ගෙදර ඉන්න ඉතින් වැඩපළ කරගෙන ජොබ් එකක් කරගෙන එහෙම මැරි කරලා ඉන්න එහෙම කෙනෙක් ඉතින් මන අහලා තියෙනවා තමයි උනාට ලොකු එහෙම මට එහෙම හැඟීමක් නෑ අසාරයි කියන ඒවා ගැන මට ලොකුවට එහෙම හිතෙන්නේ නැහැ ලොකු දුකක් කිව්වත් මට එහෙම දුකක් කියලා නම් හිතෙන්නේ නැහැ ඉතින් ජීවිතේ නමුත් ඉතින් ආසයි ඒක දැනගන්න ඔව් මොනවාද ඔබතුමිට වැටෙන ආකාරයෙන් නුවන් මඟ ගැන මම ඉතින් ඒක දකින්න ස්වාමීන් වහන්සේ ෆිලොසොෆි එකක් විදිහට තමයි මම එහෙම දකින්නේ කියන්නේ ඉතින් අපිට ගැලවෙන්න තියෙන ක්‍රමයක් විදිහට මේ අර දේවල් හදාද යන වැඩ පිළිවෙලෙන් ගැලවෙන්න තියෙන ක්‍රමයක් ගැන කවුරු හරි කියනවා නමුත් මට ඒක තේරිලා නැහැ මම දන්නවා කියන කෙනෙක් කොයි හරි ඇති කියලා ඉතින් ආගෙන යනවා එකයි සාමිනාතනක මට එහෙම අවබෝධයක් නැහැ තාම. ඔව් ඔබතුමිට මේ අත්‍තරම මේ දේශනා ඇහෙන එක ගොඩක් වටිනවා. ඒ දේශනා ගොඩක් ප්‍රායෝගික පැත්තෙන් දේශනා කරන්නේ. ඉතින් ඒ ගොඩක් වටිනවා ඇත්තටම. මොකද ආක අධ්‍යාත්මිකව අපි එදිනෙදා කටයුතු සාමාන්‍ය විදිහට කරන්නේ. සාමාන්‍ය විදිහට අපි කියන්නේ සාමාන්‍ය විදිහට මේක සාමාන්‍යයෙන් එදිනෙදා වෙනද විදිහටම වැඩ කරන ගමන් අධ්‍යාත්මික ලකු දියුණුවක් ඇති වෙනවා මේ අවබෝධයේ ඇති වෙනකොට. ඉතින් ඒක දසද්ධර්ම ශ්‍රවණය තමයි අත්‍තරම ධර්ම ශ්‍රවණය තුළින් තමයි ලකු දෙයක් මේක සිද්ධ වෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ පෙන්නන අපූර්ව භාග ප්‍රතිපදාව කියලා මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක ඒක කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩයේ මතය ආනන්ද මේ ශාසනය පවතිනක. එතකොට ඇත්තටම මේ ධර්මයේ බුදුන් වහන්සේ බුදු සමයට ගියත් අපිට වැටහෙනවා බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විශාල කාලයක් අරගන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය ලෝකෙට හෙළි කරන්න මේ ධර්මයේ මේ සත්‍ය කුමක්ද කියන එක බුදුන් වහන්සේ සත්‍ය ගවේෂි. බුදුන් වහන්සේ මේ සත්‍ය හේවේ. ඒතර බුදුන් වහන්සේ මෙන්න මේ සත්‍ය තමයි ඇත්තටම අපි අවිද්‍යාව තුළ ඉන්නකන් අපි ඉන්නේ අන්ධකාරේ. ඉතින් මේ අවිද්‍යා භූමිය තමයි ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අපි දන්නේ අපිට මොකද වෙන්නේ කියලා. අපි දන්නේ ඇත්තටම මොකද්ද මේ ධර්මතාවය මොකද්ද මේ ලෝක ස්වභාවය මොකද්ද ඇත්ත මේ ඒ අන්නේ අවිද්‍යාව තුළ අපි අර සතා සිව්පාවගේ අපිට සිද්ධ වෙන දේ වෙනවා. මෙන්න මේ අන්ධෙක් වගේ තමයි එතකොට අපි දන්නේ ලෝකේ මේ අපිට ඇහැට කනට නාසයට දිවට අසු වෙන දෙයට ඇර මේ පංචායතනෙට කොටු වෙලා ඒකෙන් දෙන පණිවිඩ වලට කොටු වෙලා අපි ඉංග්‍රීහා දෙයක් දන්නේ නැහැ සතාසිව්පා වගේ නැත්තම් අපි අන්ධක අපි ඉන්නේ සත්‍ය නොදන්නවා කියන්නේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරලා යනවා. ඒක තමයි ඇත්තම මේ ධර්මයේ අවබෝධයක් නොමැති වීම
මහා අපරාධයක් වෙනවා. මොකද වයසට ගියාම අපි කරනවා කියලා හිතුවට මේ ධර්මයේ මේකක් නෙමෙයි. මේක සාමාන්‍ය කිසිම දෙයකට එහෙම බාධාවක් නැහැ. සාමාන්‍ය විදිහටම එදිනෙදා සාමාන්‍ය විදිහටම කටයුතු කරන කම මේ චිත්ත අභ්‍යන්තරයේ ලොකු අවබෝධයක් ඇති වෙනවා. ඒ සත්‍ය ගැන සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඒ සුත්තමේ ඥානේ ඒ දැනගන්න සත්‍ය තමයි මේකේ බුදුන් වහන්සේ උපමා කරන්නේ ආනන්දේ හිමාලය පර්වතය වගේ සසර උපදින්න තියෙන හේතු නැති වෙනවා කියන්නේ. මේ හතේ තියෙන ගල් කැටේ වගේ ආනන්දේ බොහොම ටිකයි ඉතුරු වෙන්නේ. මේ ධර්මයේ යමෙක් හරියට මේ සත්‍ය ධර්මයේ කියන්නේ දර්ශනය අවබෝධ කරගත්තොත්. දර්ශනය කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හේලි කරන ඒ බුද්ධ දර්ශනේ. ඒ බුද්ධ දර්ශනය තමයි ඇත්තටම අවබෝධ කරගන්න ඕනි වටිනාම දේ. එතන තමයි අපි කියන්නේ සුතමේ ඥානි. ඒතකොට එතනම තමයි ඇත්තටම මේ දර්ශන සමාපත්තිය. ඒ කියන්නේ මේ ලෝකයේ සත්‍ය ස්වභාවයට අවදි වෙන එක. ඒ කියන්නේ පටිසෝතේ අඳුන ගන්නවා. අපි සාමාන්‍යයෙන් ගඟ ගලනවා වගේ මේ සිත යන රටාවට ගලාගෙන යනවා. සිතේ වහලෙක් විදියට අපි සිත විශ්වාස කරනවා. අපි සිත හරි කියලා හිතනවා. සිත කියන හැමදේම අපි කරනවා. අපේ හිත තමයි අපිට කියන්නේ මෙහෙම මෙහෙම වෙන්න ඕනි, මෙහෙම කරන්න ඕනි, මෙහෙම කරන්න ඕනි. හැබැයි මේ සිතුවිලි, ඒ සිතුවිලි ඇත්තටම මායාවක් කියලා අපි දන්නේ නැත්නම් අපි අතරමං වෙනවා. අවසානයේ සිත ගිනිලා අපිව දානවා ලොකු වලකට. ඒකේ තියෙන්නේ ඇත්තටම අර ආත්මය කියන කතාව. ආත්ම තණ්හා. ඒකේ තියෙන්නේ ආත්ම දිට්ඨිය. ඒ ආත්ම දිට්ඨිය තුළ තමයි අපි කොටු වෙලා ඉන්නේ. දැන් කෙනෙක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා, සේරම ඉන්නවා කියලා තමයි අපි ඔක්කොම තියෙනවා කියලා අරගන්නේ. එතන තමයි සතාසිපාවපව ඉන්නේ. සියලු ආගම් තියෙන ලෝකයක් තියෙනවා කියලා. නමුත් බුදුන් වහන්සේ එහෙම තියෙන ලෝකයක් ගැන කතා කරන්නේ නැහැ. වළනකොට බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මේ සේරම චිත්තේන නියත ලෝකේ හිතනවා කියලා. ඒවර අපි හිතනවා කියලායි බුදුන් වහන්සේ පෙන්වන්නේ සිත තුළයි මේවා තියෙන්නේ කියලා. මහණෙනි අපි එළිය කියලා හිතාගෙන හිටියට මේවා අපේ සිතේම තියෙන සිතුවිලි. ඒ කියන්නේ අපි අසුරු කරන්නේ සංඛාර. ඒ කියන්නේ සිතුවිලි. මෙන්න මේ අවබෝධය ඇති කරගන්න ඕනේ. මේක තවත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මේ සිතුවිලි මේ ආත්ම කතාවක් නැති වෙනවා. ඇත්තටම අපි ආත්මීය සංකල්පයක් තුළ ඉර වෙලා ඉන්නේ. ඒකයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. ඒක දෘෂ්ටියක්. මේ ආත්මය කියන්නේ තියෙනවා කියලා හිතන එක. ඔක්කොම තියෙනවා කියලා අරගත්ත එක දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක මිත්‍යා දෘෂ්ටිය තමයි අවිද්‍යාව. අවිද්‍යාව තමයි මේ ඔක්කොම මේ තියෙනවා කියලා හිතන එක. ඉතින් ඒකම තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ අජ්ජත් බහිද්දා කියලා මේ බාහිර තියෙනවා කියලා අපි හිතුවට ඒක අජ්ජත් කියලා බුදුන් වහන්සේ අනිත්‍යන්තයක් පෙන්නනවා. එහෙ බාහිර කියලා අපි හිතනවා මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. ඔන්න ඒ අන්ත දෙකේ මිදුණු තැන තමයි මජ්ජේ ඥානං කියන්නේ. ඒ කියන්නේ හිතන තැනක් දෙයක් නැහැ. ඒ වගේමයි පේන තැනක් දෙයක් නැහැ. පේන තැනක් දෙයක් නැත්නම් හිතන තැනක් ඒදිම දෙයක් තියෙන්න බෑ. මොකද බාහිර දෙයක් අපි තමු පොත උපමාවක්. පොත අපිට බාහිරෙන් හම් වෙන්නේ නැහැ. පොත කියන්නේ නැහැ පොත කියලා. අපි කියන්නේ උපමාවක් විදිහට ගත්තොත් මෙතන විදේශිකයෙක් හිටියොත් මේ පොත ඉංග්‍රීසි ජාතිකයෙක් නම් කියයි නෑ නෑ ඔක බුක් කියයි. හැබැයි චීන ජාතිකයෙක් හිටියොත් කියයි තව දෙයක්. අපිට දෙමළ කෙනෙක් හිටියොත් කියයි තව දෙයක්. මොකද මේ වගේ මේක පොතද? නෑ මේක පොත නෙමෙයි. පොත කියන්නේ පරම සත්‍යයක්ද? නෑ ඒක පරම සත්‍යයකුත් නෙමෙයි. ඒක බුක්ද? නෑ ඒක බුක් කියන ඒ ඔක්කොම ශබ්ද ගොඩක් විතරයි. ශබ්දවල දෙයක් කොයින්ද? ශබ්දවල දෙයක් නෑ. එහෙනම් අපි ශබ්දයක් කොහොමද විශ්වාස කරන්නේ? ශබ්දයක් අපිට විශ්වාස කරන්නත් බෑ. ඇත්තටම මෙතන පොතක් නෑ. නමුත් අපිට පේන්නේ හිතක්, පොතක්. ඒකට ආවෙ කොහෙන්ද කියලා බැලුවම තමයි තේරෙන්නේ අපේ මේ මුලින්දම්ම අර කම්පියුටර් දත්ත දානවා වගේ අපි දත්ත ගොඩක අතරමං වෙලා ඉන්නේ. ඒ දත්ත අපිම දාගත්තේවා. අපිම හිතනවා. අපිම දාගෙන දිව්‍ය ලෝකයක් තියෙනවා. නිර්යක් තියෙනවා. මේක මනුස්ස ලෝකෙ. പ്രേත ලෝක. මේ තිරියන් ලෝකෙ. මේ අත ගාමයි වළනකොට. බලලා ඉන්නේ අපි ගාමයි.
බලලා ඉන්න තිරියන් ලෝකේ කියනවා. අපි ඉන්නේ මනුස්ස ලෝකේ කියනවා. මේ දෙකම බලනකොට එකටයි පේන්නේ. මෙන්න මේ වගේ. අපි සමහරලාට මේ කියනවා ප්‍රායෝගිකව බැලුවාම ඇත්තටම මේ අපි හිතන් හිටියට මේ වෙන වෙනම ලෝක කියලා එහෙම දෙයක්වත් නැහැ. මේක මනුස්ස ලෝක කියලා හිතුවට එහෙම දෙයක්වත් නැහැ. බලනකොට ඔක්කොම අපි හිතනවා. හිතනවා කියන එක තුළ අපි අපිව හදාගත්ත මායාවක අපිව අතරමං වෙලා ඉන්නවා. අපි හිතනවා දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. නමුත් ඇත්තට මේක කොහෙද තියෙන්නේ? කවුද දැකලා තියෙන්නේ? කවුද ගිහිල්ලා තියෙන්නේ? මෙන්න මේ වගේ ඇත්තට මේක ඇත්ත මොකද්ද? අපි දන්නේ නැහැ. ඔන්න ඔය වගේ අපි ප්‍රායෝගික වෙලා නැහැ. අපි විශ්වාසයක ඇදහිල්ලක ඉන්නවා. රව බුදුන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ විශ්වාස කරන එකක් නෙමෙයි. අදහන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ පෙන්නවා මහණෙනි එක දිගට තියෙන හිතක් නැහැ. එතන එතනම සිත ඇති වෙනව නැති වෙනව. අවුත්තා සම්බුත උත්තානම් බයිසත්. පෙර නොතබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙනවා. එක සිතක් හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙලා ඊගස් ස්ටාර්ට් ගන්න. ඒකත් ඇති වෙලා නැතිව තව එකක් හට ගන්නවා. මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. මේ පැත්ත බලනකොට මල පේනවා. ආයි බලනකොට කුටුව පේනවා. ආයි බලනකොට පොළව පේනවා. මේ වගේ අපි ඔළුව වටයක් කර කරනකොට මේ වගේ වටේම තියෙන අරමුණු මේ එතන එතන සිත ඇති වෙනව නැති වෙනව තියෙන හිතක් නැහැ. නමුත් අපි හිතනවා එක දිගටම මේ හිත තියෙනවා කියලා. එකම හිතක් තියෙනවා කියලා. ඇත්තට මේ එකම තියෙන හිතක් නැහැ. නමුත් අපි එහෙම හිතනවා. එහෙම හිතලා තමයි අපි කියන්නේ මේ එක දිගටම ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. මැරෙන්නේ හිත නෙමේ, කය නෙමේ. මැරෙන්නේ හිත. හිත නැති නිසා කය වලලන්නේ. එහෙනම් හිතයි මැරෙන්නේ. එනම් මේ හුස්ම වැටෙනකන් මේ සිද්ධිය සිද්ධ වෙනවා. හුස්ම වැටෙනකන් මේ ద్వාරෝස්සේ ආරවුණු වෙනවා. මේ හුස්මත් එක්කලා මේ ස්පාර්ක් වෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ සෙන්සස් කියලා කියන්නේ පංචායතන. ඒවට මේ සිද්ධිය සිද්ධ වෙනවා. එකක් ඇති වෙනවා නැති වෙනවා. තව එකක් ඇති වෙලා ඒකත් නැති වෙනවා. ශරණයක්වත් මේ හිත පවතින්නේ නැහැ හැබැයි. හැම ශරණේම මැරෙනවා. හැම ශරණේම ඉපදෙනවා. අපි හැම ශරණේම ඉපදෙනවා. හැම ශරණේම මැරෙනවා. මේ මැරෙනවා මේ ඉපදිනවා ආයි මැරෙනවා ආයි ඉපදිනවා මෙන්න මේක තමයි අපිට දකින්න බැරුව ඉන්නේ මේක තමයි ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණය දකින එක අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ දැන් මේ මොහොතෙත් හැබැයි අපි මේ දකින දේ බලනකොට කලින් දාගත්ත ඒ දස්ත ඒ කියන්නේ මේ පේන එක පෙර සංඥාවක් ওই සංඥාවක් ඇසුරු කරන්නේ මේසයක් පුටුවක් ඇඳක් ඉරක් හඳක් ගහක් කොළක් ඇලක් දොළක් මේ හැම එකම අපි කතා කරන හැම වචනයක්ම කලින් දාගත්ත දත්තයක් අපි අතීතේ ජීවත් වෙන්නේ එචන අපිට වර්තමානේ හම්බෙන්නේත් නැහැ අපිට අතීතේ හම්බෙන්නේත් නැහැ අපිට අනාගතේ හම්බෙන්නේත් නැහැ ඇයි ඒව ඇවිල්ලා නැහැ අනාගතේ තාම ඇවිල්ලා නැහැ අතීතේ තාම අතීතේ ගිහිල්ලා ඉවරයි අතීතනාස්ත ගම්මීයන පටික්කං කිය අනාගතක් පච්චුප්පන්නංච එදාම තතත්‍ර විපස්සති එතන එතන తත්‍ර తත්‍ර විපස්සති නුවණින් දකිනවනම් මේ හැම ෂණේම මරණ බව එයා වටා ගන්න. ඒක තමයි ෂණේක මරණේ. මේ ෂණේක මරණේ දකින කෙනා සම්මුති මරණයක් නැති බව දකිනවා. එතකොට ඒක බොරුවක් බව දකිනවා. එතකොට එයාට මරබියක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ. හැමෝතේම මරනවා. හැමෝතේම මරනවා. එතකොට එක දිගට ඉන්න කෙනෙක් නැහැ. එතකොට මරබියක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ. අන්න ඒ කෙනා සදා අමරණීය. ඇයි මරණය බොරුවක් කියලා දැනගන්නවා. අර පොත කියලා දාගත්ත නම වගේම තමයි අර පොළොවට පස්සෙන තර කුඩුවට දාපු නම තමයි මරණය කියන්නේ. නමුත් ඒක හුදෙක් අර පොත වගේම නමක් විතරයි අපි දාගත්ත. එහෙම දෙයක් නැහැ. ඒකට හේතුව සැබෑ මරණය කියන්නේ හිතේ මරණය. කය මරණයක් නෙමෙයි. ඒතකොට හිත හැමවිටම මැරෙනවා. මෙන්න මෙතනයි අපි දකින්න ඕනේ තැන. මෙතන ෂණයක්වත් පවතින්නේ නැහැ. ඒතකොට මේ ෂණෙත් ඇත්ත නෙමෙයි. බලනකොට ඒකත් බොරුවක්. බලනකොට අතීතෙත් මේ මොහොතේ හිතන්නේ මේ මොහොතමයි අනාගතෙත් මේ මොහොතමයි හිතන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ මේ වර්තමානයේ කියලා අපි කියන එක. එතකොට මේ වර්තමාන මොහොතෙත් ඇත්තක් නෙමෙයි. අතීතය ගැන හිතුවත් මේ වර්තමාන මොහොතනේ හිතන්නේ. එහෙම නේද? අනාගතය ගැන හිතුවත් මේ වර්තමාන මොහොතනේ හිතන්නේ. හැබැයි මේ වර්තමාන මොහොතේ බලනකොට ඇත්තක් නෙමෙයි. එතන අපි ඉන්නේ බොරුවක් ඇතුලේ. අපි ඉන්නේ බොරු ලෝකෙක. අපි ඉන්නේ හිත ඇතුලේ තියෙන ලෝකෙක. අපි එළිය නෙමෙයි ඉන්නේ. අපි හීනෙන් කෑ ගන්නවා බුදු අම්මෝ කියලා නැකිනවා. ඒ කියන්නේ හීනෙන් අපි ගුටි කනවා. ඒ කියන්නේ හීනෙන් අපි සැප විඳිනවා. හීනෙන් දුක් විඳිනවා. ඒක අපේ හිත ඇතුලේ තමයි හීනේ.
එතකොට හිතින් තමයි දකින්නේ. එතකොට අපි ටීවී එක බලාගෙන අඬනවා. එතකොට ටීවී එකේ මොකුත් නැහැ. අපි හිතාගෙන අඬන්නේ. මෙන්න මේ වගේ අපි හිතාගෙන තමයි ඇත්ත ලෝකෙ ජීවත් වෙන්නේ. අපි ඉන්නේ සංකාර ලෝකෙ. ඒ කියන්නේ සිතුවිලි ලෝකෙ. නත්ේ කාමං චිත්‍රාණ ලෝකෝ සංකප්පරාග පුරුෂසකා. මේ බාහිර චිත්‍ර නෙමෙයි ලස්සනකත තියෙන්නේ අපේම හිතේ. අපේ පුරුෂයාගේ සිතේ තමයි ඒ සංකප්ප ලෝකේ තමයි ඔය හිත ඇතුලේ තියාගෙන ලෝකේ තමයි ජීවත් වෙන්නේ. මොකද මේ අපි තේරුම් ගන්නවා. එතකොට මේ අපි හිතනවා දරුවා කියලා හිතනවා. රත්තරන් කියලා හිතනවා. මේ මේම මේව අපි හැම එකම හිතනවා. එතකොට මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් ඒ කෝටි 800ම තමන්ගේ හිතවලයි ජීවත් වෙන්නේ. ඉතින් එළියට යන්න බෑ. ඒකට හේතුව බඩකිණී කියලා හිතුවට හිත වත් කරන්න බෑ. හිතට වත් කරන්න බෑ. වත් තිබහයි කියලා හිතුවට හිතට වතුර බොන්නත් බෑ. ඒතර කටර දානවා බඩට යනවා එළියට යනවා. කටර දැම්මට ඒක හිතට මො හිත වතුර බීලා නැහැ. හිත වත් කළත් නැහැ. ඒවා අපි හිතාගෙන ඉන්න එකක් හැම එකම. ඒ වගේ තමයි අපි හිතාගෙන ඇවිදිනවා. හිතට ඇවිදින්න බෑ. අපි හිතාගෙන ඇවිදිනවා කියලා හිතනවා. මේ වගේ අපි ඉන්නවා කියලා හිතනවා. අපි ලස්සනයි කියලා හිතනවා. අපි මෙහෙම යනවා කියලා හිතනවා. මේ රූපේ මමයි කියලා හිතනවා. කණ්ණාඩියෙන් දකින්න එක මමයි කියලා හිතනවා. රූපං අත්තතෝ සමනුපස්සති අත්ත නීවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තන සමනුපස්සති රූපවත්තංවා තන සමනුපස්සති. ඒ කියන්නේ මේ අපි ආත්මය කියලා හිතන්නේ බලනකොට කණ්ණාඩියෙන් දකපේන. එතකොට අපි හිතනවා මේ මේක ආත්මයක් තියෙනවා. අපි හිතනවා මේ රූපේ තමයි ආත්මය කියලා. අපි හිතනවා මේ ආත්මයම තමයි රූපේ කියලා. අපි හිතනවා මේ රූපේ තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා කියලා. අපි හිතනවා මේ ඔක්කොම පොත කියලා හිතනවා වගේ මේකත් හිතනවා. මොකද අපි කියලා කේකුත් අපිට හම් වෙන්නේ නැහැ. ඒ හිතන එක විතරයි. හිතට ඇත්තම රූපයක් තියෙනවද? නැහැ. අපි පොඩි කාලේ හිටපු රූපේද? අවුරුදු 5 හිටපු දෙයද? අවුරුදු 5 බොණිකෝ ගැන හිතුවා. 10 දී ශිෂ්‍යත් ගැන හිතුවා. අවුරුදු 15 දී ඕලෙ ඔලෙ ගැන හිතුවා. අවුරුදු 20 දී ගෑල්ලාම පිරළම ගැන හිතනවා. අවුරුදු 30 දී ඔය ගෑල්ලාම පිරළම ගැන හිතලා අවුරුදු 20 දී සිය දේ විනාශා ගන්න එක එක දේවල්. අවුරුදු 30 දී දරුවෝ ගැන හිතනවා, ගෙවල් දොරවල් ගැන හිතනවා, වාහන ගැන හිතනවා. ඊපස්සේ අවුරුදු 45 වෙනකොට ඊට පස්සේ මුණුබුරෝ ගැන අවුරුදු 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා. 45 වෙනකොට ඊට පස්සේ අන්තිමටම දිව ලෝක ගැන හිතනවා. ඇයි? ඊට පස්සේ දැන් මේ ලෝකේ හිටියා දැන් මේ ලෝකේ වැඩක් නැහැ කියලා දේනවා. දැන් ඊට පස්සේ ඊට වැඩි හොඳයි කියනවා දිවිලෝ. මේ ඔක්කොම බොරුවක් බලනකොට අපි ඉන්නේ. අපි ඉන්නේ මායාවකට කොටු වෙලා. අපි එතන මරණ හිත දකින්නේ නැහැ. අපි ජන සම්පත්තිය අපි දකින්නේ නැහැ. අපිට ජන සම්පත්තිය නැහැ. අර දුර්ලභ මනුස්සත්වය. මේ මනුස්ස උප්පත්ති අර දුර්ලභයි. මේක මනුස්සෙකුට විතරයි වැටහෙන්නේ. මේක සතෙකුට තේරෙන්නේ නැහැ. දුර්ලභ මනුස්සත්වය දුර්ලභං සද්ධම්මං ශ්‍රවණ මේ සත්‍ය ධර්මයේ ශ්‍රවණය හරි දුර්ලභයි. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් හිටියත් බොහොම ටික දෙනාට ඇහෙන්නේ. දුර්ලභ ශන සම්පත්තිය මේ ශන සම්පත්තියේ දකින්න එක අති දුර්ලභයි. මොකද මේ සත්‍ය. සත්‍ය දකින්න එක දුර්ලභයි. දුර්ලභං ප්‍රතිරූපදේශවාස මේ සද්ධර්ම මේ ධර්මයේ ශ්‍රවණය වෙන ඒ බුදු සමයට ගියොත් නම් අතරම ප්‍රතිරූපදේශ කියන්නේ ඒ ධර්මයේ ශ්‍රවණය වෙන ඇහෙන තැන. නමුත් දැන් විද්‍යුත් මාධ්‍ය නිසා මේ ලෝකේ ඕනම තැනක මේ ධර්මය ඇහෙනවා නම් එතන ප්‍රතිරූපදේශ වාසයක තියෙනවා. මේක තව ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. මේ අභ්‍යන්තරේ මේ සිතක් කියලා දෙයක් නැහැ. මේක සබඳතාවක් තියෙන. මේ සබඳතාව අවබෝධ කරන එක අතරම මේ සිත කොහොමද හැදෙන්නේ කියලා බලන එක අපි ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. ප්‍රභාස්තර සිත. ඊට පස්සේ මේ හැම එකක්ම ශබ්දයි වර්ණයයි. මේ පැත්තෙන් කිව්වොත් ඇපල් කියලා ඔය පැත්තට ඇපල් ගෙඩියක් පේනවා. එතකොට ඒක එන්නේ වර්ණයක්. එතකොට මෙහෙන් එන්නේ ශබ්දයක්. මෙන්න මේ ශබ්දයි වර්ණයි එකතු වෙලා ඇදුණු මේ සිත කියන එක හැදෙන හැටි දැන ගැනීම. ඒක තමයි පුදුමාකාර, ඒ කියන්නේ මහා ආශ්චර්යයක්. මේ සිත කියන්නේ බලනකොට එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. එතකොට ඒක ශබ්ද වර්ණ ටිකක් එකතු වෙන සංසිද්ධියක් තියෙන සබඳතාව. අන්නේ සංසිද්ධිය තුළ අපි මේ සබඳතාවක් බලනකොට තියෙන සිත කියලා දෙයක්වත් නැහැ. මේක අවබෝධ කරගන්න ඕනේ. මේක තියෙනවා දැනගන්න කාරණා. මොන්ඩිසෝරි යනකොට අපි අර කහ පාට, yellow, රත් පාට, red මේ ඔක්කොම වර්ණ පෙන්න ශබ්ද දානවා. ශබ්දේ වර්ණ එකතු වෙන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇමරිකාවගේ රටක හිටියා නම් ඒ දාන ශබ්ද වෙනස්. ඒ වර්ණ හැඩතල වලට ශබ්ද වෙනස්. චීනයේ වගේ හිටියා නම් ඒ ශබ්ද වර්ණ ඒ හැඩතල වලට දාන ශබ්ද වෙනස්.
ඉන්දියාවේ හිටියනම් වෙනස් වෙන මේ වගේ. එතකොට මේ ශබ්ද තමයි මේ වර්ණ වලට ගැට ගැහෙන එක කවුරුත් කරනව නෙමෙයි. මෙතන ආත්ම කතාවක් නැහැ. මෙතන සබහාදාමි සංසිද්ධියක් තියෙන්නේ. එතකොට මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අපිට මෙතන එහෙම ආත්මිකුත් නැහැ කියලා. බලනකොට මේක දේදුන්න අපායනවා. ඒ ශබ්දයි වර්ණ එකතු වෙන එක සබහාදාමක්. චිත්ත නියම. ඉතු නියම, බීජ නියම, කම්ම නියම, චිත්ත නියම. මෙන්න මේක අවබෝධ වුණොත් කෙනෙකුට තේරෙනවා ආ මෙතන එහෙනම් කෙනෙක් පුජ්ජලෙකුත් නැහැ. ඔව් මෙතන කෙනෙක් පුජ්ජලෙකුත් නැහැ. මෙතන එහෙනම් සබහාදාමක්. ඔව් සබහාදාවක් තියෙන. ඒකයි මේ ගහ ගිනි තියලා දැම්මොත් නැති වෙලා යනවා. මේ කය ගිනි තියලා දැම්මොත් නැති වෙලා යනවා. පෘථිවියම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා නැති වෙලා යන බව අළු වෙලා සඳහන් වෙනවා. එතකොට මේකෙ මොනවද තියෙන්නේ? අපි කතා කරන්නේ කොයිද තියෙන්නේ? එහෙම දේවල් වෙවත් නැහැ. මේ අයිස් කැටයක් ගත්තොත් රත් වෙලා වතුර වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවා. එතකොට මේ ශක්තියම තමයි ඝන වෙලා මේ පෘථිවියක් ඇදලා තියෙන්නේ. ඒකම තමයි අර පෙන්වන්නේ බිග් බෑන් කියලා. පෘථිවිය ආරම්භයේ පිපිරීමක් තුළ වේගයක් තුළ ස්ඵටිකයක් ඝනයක් වේගය තුළ අර දූවිලක් කැරකිලා 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 ඝන වෙලා ওই පෘථිවියක් ඇදලා තියෙන ආකාරය. ඉතින් ඒක කොහොමද මේ ආත්ම කතාවක් තියෙන්නේ? මේ මේස පුටුව දැන් කොහෙවත් තියෙනවද? ගේ ගිනි ගත්තොත් ඔක්කොම ගිනි ගන්නවා. ඒ කියන්නේ එහෙම දේවල් ලෝකේ කොහෙවත් නැහැ. අපි මේ පදාර්ථ කියලා හිතුවට එහෙම දේවලුත් නැහැ. එතකොට මේ ඔක්කොගෙම තේරෙනවා මෙතන ශුන්‍යතාවයක් තියෙනවා. මේ ශුන්‍යතාවේ අපි හඳුනා ගන්න ඕනේ. මේ අපි තියනවා කියලා හිතුවට එහෙම දේවල් කොහෙවත් නැහැ. හිතන සිතුවිල්ලක අපි ඉන්නේ. සිතුවිල්ලක් කොහෙවත් නැහැ. එතකොට මේ ඔක්කොම බොරුවක් වෙනවා. නිමිති පොත මේසේ ඇඳ කියන ඒවා එහෙම බාහිරත් නැහැ. හිතෙත් නැහැ. එතකොට එහෙම දේවලුත් නැහැ. එතකොට අනිමිත්තයි. එතකොට මෙතන අනිමිත්ත මෙතන ශුන්‍යත මෙතන චිත්ත විමුක්තියක් අපිට හමු වෙනවා. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේත විමුක්තිය අපි මේ සිතින් මිදෙන ඒ සිතින් මිදීම කියන්නේ චිත්ත විමුක්තියයි. එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ බාහිරින්. හිතින් බාහිරින්වත් හිතින්වත්. එතකොට ශුන්‍යයි. එතකොට එතන ආත්ම කතාවක් නැහැ. ඒක අප්‍රණීතයි. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. මෙන්න මේක දකිනවා නම් අන්නේ දැකීමයි බුද්ධ දර්ශනය දකිනවා කියන්නේ. බුද්ධ දර්ශනය දකිනවා නම් ඇතර දෙයක් නැති බව දකිනවා. දෙයක් හම්බ වෙන්නේ නැත්නම් අපිට දුක් විඳිනවා සැප විඳිනවා දෙයක් නැති බව දැනෙනකොට මහා සාන්ත ස්වභාවයක් දැනෙනවා. අපි මේ හිත ඇතුලේ ලෝකේ බව අඳුන ගන්නකොට අපිට බාහිරින් කම්පනයක් නැති වෙනවා. අපි දුක් විඳින්නේ නැහැ බාහිර මොන හරි කැඩුම් බිඳුන කියලා. ඇයි? ඒ අපි හිතන දේවල් කියලා වැටහෙනකොට අපිට දුක නැති වෙනවා. ඇත්තම කිව්වොත් අනේ අකම්පිත අකෝපචිත විමුක්තිය බාහිරට මේ අපිට දැනෙන ආත්මීය කම්පනේ දිය වෙලා යනවා. අන්න රාග දේශ මොහ ඒ කියන්නේ තණ්හාව. ඒවට තියෙන ඇල්ම දිය වෙන එක. ඒක තමයි නිවන් මඟ. ඒක තමයි ගින්න නිවෙනවා කියන්නේ. ඒක තමයි සිතේ ගින්න නිවීම. එයයි හැම මොහොතේම මේ හැම මොහොතේම පත්තු වෙලා ඉන්න මිනිස්සු හැම මොහොතේම ගින්නක දැවෙන මිනිස්සු හැම මොහොතේම මේ දෙයක් කොය හොය දඟලන ගිනි අරගෙන දුක් විඳින මිනිස්සුන්ගේ දුක මිදෙන්න හැම මොහොතේම නිවන දකිනවා හැම මොහොතේම මේ තමන්ගේම ඒ ඉන්න තැනම ඒ සිතමයි තමන්ව ගිනි තියන්නේ කියලා තේරෙනවා. ඒතකොට ඒ ගින්න නිවෙනකොට තමයි පුදුම සෝයක් දැනෙනවා. ඒ ලෝකේ ඇත්ත දැන ගැනීම නිසායි. ඒක ප්‍රායක ඒකේන අත්විඳින එකයි කෘත්‍ය ඥාන එකයි. ඒක තුළ ඔහු ටික ටික දියවිගෙන ගිහිල්ලා අර නැවත උපතක් ඇති නොවෙන්නම හේතු සකස් වෙනවා. අන්න එතනයි සීගස්වර හතන් වහන්සේ. දැන් මේ පැහැදිලි කිරීම බොහොම කෙටි කාලක වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමීට අපි හිතනවා සිද්ධ වුණා කියලා. ඒක හොඳින් තව පිළිබිඹු කරගන්න ඒ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ සත්‍ය ධර්මයේ අසන්නම ඕනි. නැත්නම් අපි මනුස්සෙක් කියලා ඉපදලා ඒ වටිනාකම තේරෙනවා ඒක අවබෝධ වෙනකොට. හොඳයි එහෙමනම් නේද? ඔබතුමී මට එහෙම දැන් අර ලොකු අවබෝධයක් නැති නිසා ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රශ්න අහන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ආසයි දැනගන්න මේ දැන් ගෝහන්සේගේ බණත් අහලා තියෙන නිසා මට ආසයි තව දැනගන්න. ඉතින් කොහොමද මේකින් ගැලවෙන්නේ? එහෙම කියලා
කොහොමද ගැලවෙන්න මොනවද කරන්න ඕනේ කියලා දේවල් මම දැනගන්න ආසයි. නමුත් ඒක ඔබවහන්සේ කියපු ටිකයි කල්පනා කරලා බලන්න ඕනේ. ඒකට තව ටිකක් වැටහි මෙතිරියක් තව කල්පනා කරලා හොඳට පිළිසිදු වෙනවා. හොඳට ශ්‍රවණය කරන්න. ඒ බුද්ධෝත්පාද නාලිකාවේ තියෙන දේශනා ඉතා වැදගත්. විශේෂයෙන්ම සාකච්ඡා වලට කලින් තියෙන ඔය ක්‍රියාසිත් ශුන්‍යතාවේ සිත හැදෙන ඇති. එතකොට සිත කියලා දෙයක් නැහැ. ඒ වගේ තියෙන වටිනා දේශනා තියෙනවා. ඔකේ හැම දේශනාවක්ම වටිනවා කියලා තේරෙයි අහනකොට. හැම දෙයකම ගන්න දෙයක් තියෙන බව දැනේ. ඒ නාම රූප මොනවද මේ නාම කියන්නේ? මොනවද මේ රූප? මොනවද නාම රූප පරිච්ඡේදය කියන්නේ? මේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් එදිනදා වැඩ කරනකොට මේ අවබෝධයට ආවට පස්සේ ඒ කෙනාට ඇත්තටම හැම දෙයකම මිදිලා ඉන්නේ. ඒ කෙනා ගිනි ගන්න. ඒ සෝතාපන්නයි කියන්නේ ඒකයි. නැත්නම් මේ නැවත උපදින හැටි, ආයි සතෙක් වෙන හැටි, අපි දෘෂ්ටිය තුළ සකස් වෙන හැටි මේ හොඳට මේ දේශනාවල පැහැදිලි කරනවා. ඒව නැවත නැවත වෙන හැටි. අපි අර ඒව පැහැදිලි කරන්න ගියොත් දීර්ඝ කාලයක් යනවා. හැබැයි අර දේශනාවල තියෙන ඉඳ ඔබතුමිට පුළුවන් ඒව අහගෙන ඕන විදිහට තමගේ අවබෝධය ඇති කරගන්න. එහෙමයි සාමිනාත මම ආයෙත් බණ ටික අහලා ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න ඉන්ටර්ෂන මට දෙන්න කියනවා නම් ඔබතුමිය කතා කරන්න. ඔබතුමිය හොඳින් අහගෙන යන්න. කලබල වෙන්නත් එපා. බොහොම නුවණින් විමසන්න ඕනි. ඒ කියන්නේ ඔබතුමිට කොහොමත් පුළුවන් අපිට තේරෙන කතා කරන්න. ඔබතුමිය හොඳින් අසන්න. හොඳින් අසල මොන හරියම තිබ්බත් කතා කරන්න. හොඳයි සාමිනාත. තේරුම් ගන්න.